යාලුවනේ මේ මේ බල්බ් එකේ මම LEDs තමයි පැරලල් දාලා තියෙන්නේ. එතකොට මේ LEDs දාලා තියෙන මේ කලින් බල්බ් එකේ මම 1 වොට් බල්බ් තුනක් නේ දාලා තියෙන්නේ පැරලල්. එතකොට ඒකේ ලොකු එලියක් නැහැ. ඒක නයිට් රීචාර්ජබල් නයිට් බල්බ් එකක් වගේ තමයි යූස් කරන්න පුළුවන්. දැන් මම මේකට LED බල්බ්ස් දාලා තියෙන්නේ. එතකොට මේ හැම LED බල්බ් එකකටම රෙජිස්ටර් එකක් දාලා තියෙන්නේ 47 ohm. එතකොට ඒක දාන්න ඕන ඔයාලා LED එකේ ප්ලස් පැත්තට धनाग्रेट रिजिस्टर पास रिजिस्टर अनीत ग्रे तम मे ट्रांसिस्टेकिंग वन नोट प्लस तीन ट्रांसिस्टेकिन कुलपाट वील वन नोट रेतम प्लस एलईडी वाले प्लस एलईडी वाले अनीत रिजिस्टर के अनीत ग्रे अने कुलपाट कम मे पास हेम हेम एलईडी हेकम रिजिस्टर दालना इतर अनीत पेत् ධන ධනාග්‍රය මේ කොළපාට කර තමයි පාස් කරන්න ඕනේ. එහෙම පාස් වුණාම තමයි පැරලල් විදිහට හැමතැනටම එක විදිහට වෝල්ටේජ් එකයි කරන්ට් එකයි බෙදිලා යන්නේ. ගොඩක් පාස් කරන්න තිබ්බා ඔයාලගේ බල්බ් එක ඉඳ තියෙන හැටියට ඒ ප්‍රමාණයට පාස් ගන්න. එතකොට ගොඩ මේකෙන් වෙන්නේ ගොඩක් දැම්මට ප්‍රශ්න නැහැ. ඔයාලට බැටරි එකෙන් පත්තු කරලා තියන්න පුළුවන් කාල ප්‍රමාණය අඩු වෙන එක තමයි වෙන්නේ ඒකේ. මම අර පාස් කරලා තියෙන මගේ එකේ කොහම හරි 30 කණක් වගේ 40ක් විතර තියෙනවා බල්බ්ස්. පය දෙක තුනක් සාමාන්‍යයෙන් පත් වෙනවා මේක. ඒ විදිහට තමයි අර LED ටික පාස් ගන්න ඕනේ. ඉස්සරහට වීඩියෝ එකේ මම පෙන්නනවා ඉස්සරහට මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ සර්කිට් ඩයග්‍රෑම් එක විදිහට එහෙම තමයි LEDs ටික ඔයාලා ඇටච් කරගන්න ඕනේ. ආයි බාන යාළුවනේ අදත් ඔයාලා මම සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. අදත් මම ඔයාලට පෙන්වන්න යන්නේ මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා emergency पड़ी बल्ब हदागन नईट बल्ब पोडक अड़ी वन नोट बल्ब तुनक दाल तम एक हदलती दट हेसी पना बैटरी रीचारजीला टू थर्टी करंट गीवेलाट ऑटो उन्नवा करंट का अपहम एक ऑटो चारजीना बैटरी ये सिस्टम मेकन तम मेकदम हदलती मेके मम्मे मे एलईडी मे स्ट्रो हेड की ना एलईडी दाल तम मेक मे हदलती रिजिस्टर दिधट मेकि हतल सत्म रिजिस्टर इक्का हेम एलईडी हेकट प्लस इकट दम मे हदल तीन मर पेन तीन मे तीरता मेकिन एलिए तीन गुड़ा लोक एलिया सामान्य अंदर निकर गई टेन नोट फाइव वोल्ट එලියක් තියෙනවා කොහමද LED වල එලිය වැඩි ඉන්නේ 18 50 යන මේ කරන්ට් එකෙන් වෝල්ටේජ් එකෙන් තමයි මේක වැඩ කරන්න හදලා තියෙන්නේ මේකෙත් මම සර්කිට් ඩයග්‍රෑම් එක දාන්නම් කලින් සර්කිට් එකම තමයි මේ තියෙන්නේ මේක කලින් සර්කිට් එකම තමයි මේ විදිහටම 230 දුන්නහම මෙතන මේ පොඩි LED එකපත් වෙනවා චාර්ජ් වෙද්දි චාර්ජ් වෙනවා කියලා මේ ස්විච් එක දාලා තිබ්බොත් දැන් මේක මෙහෙම කෙලිම 230 වලට ගැහුවොත් එහෙම මේක බල්බ් එක ඔෆ් වෙලා චාර්ජ් වෙන පටන් ගන්නවා. මේක මේ ස්විච් එක ඔෆ් කරලා තිබ්බොත් කොහොම චාර්ජර් එක චාර්ජ් වෙනවා? අයර කරන්ට් එක ගියාම බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒක තමයි ස්විච් එක දාලා තියලා 230 වල ගහලා තිබ්බම චාර්ජ් වෙනවා කරන්ට් එක ගිය ගමන් ඔන් වෙනවා. මේ දවස්වල නම් ඉතින් මේක වටිනවනේ ඔයාලට. ලැප්ටොප් බැටරි යූස් කරපු ලැප්ටොප් බැටරි වලින් බැටරි එකක් අරගෙන හදා ගන්න පුළුවන්. සර්කිට් ඩයග්‍රෑම් එක මම දාන්නම් මේකෙත්. පොඩි පොඩි ගානක් තමයි යන්නේ නම් මේක හදා ගන්න වලට පරණ පිච්චුන මේ LED බල්බ් එකක් අරගෙන ඒකට තමයි මේ ටික දාලා හදාන තියෙන්නේ මේ විදිහට හැබැයි මේ දවස්වල නම් මම මේ ඉලෙක්ට්‍රොනික කෑලි ගන්න ගියාම සර්කිට් වල කිව්වා මේ ලංකාවේ දැන් ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන ලෙස නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒවත් අඩුවක් තියෙනවා කියලා ගාණක් ටිකක් වැඩි වෙලා කොයි දේ දැන් ගණන් ගිහිල්ලා නේ තියෙන්නේ. මේවත් ගණන් වැඩි වෙලා මේ කලින් ගත්ත ගාණට වඩා 3 ගුණයක් විතර ගාණකට තමයි මම මේ කැලි ටිකක් ගන්න උනේ මට. ඔයාලත් කැමතිනම් මේ වගේ ලයිට් එකක් හදලා try කරලා බලන්න. මේ තියෙන්නේ මේකේ එන එළිය. ඉතින් යාළුවනේ මම මේක සර්කිට් ඩයග්‍රෑම් එක දාන්නම්.
එකත් බලා ගන්න ලයිට් ටිකත් හයි සෙට් වෙලා තියෙන විදිහ මම කියලා දාන්නම් එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක් මගේ මේ වීඩියෝස් හොඳයි නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න ඊළඟ තියෙන bell icon එකත් click කරන්න අලුතෙන් දාන වීඩියෝස් ඔයාලට notification ගෙන්න ගන්න යාළුවොත් එක්ක share කරන්න වීඩියෝස් හොඳයි නම් ඔයාලට සුබ දවසක් බොහොම ස්තුතියි